ඒ වගේ අපි කියන්න කමති දැන් අපි සතුරුවනවා ගරු කතානාගතු නියෝජ කතානාගතු මේ ජන බලයකයන් හරි ප්‍රබල දෙයක් දැම් මේ අගමැතිකං ගන්න ගිහිල්ලා දැන් විපක්ෂනාකමකම බේරගන්නයි තමන්ගේ මන්තිකම බේරගන්න දඟලන එක දක්කම අපට සතුටු හිතනවා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාද වෙනුවෙන් කරන සටනට කොච්චර බලයක් තියෙනවාද කිය. හැමදාම මේ රාජපක්ෂ කල්ලිය කටුතු කරේ අනිත් පක්ෂ වගේම ගොඩක් වෙලා අනිත් නායක වගේම වැඩිපුරම කටයුතු කරේ මේගොල්ලන්ගේ බලතණ්හාවට. එනිසා කඩිමුඩියේ තමයි කඩිකුලප්පුවෙන් තමයි තීන්දුව ගත්තේ. පාර්ලිමේන්තුව විසුරුවා හැරලා හත් පොලේ ගාගත්තා. හතට බිඳුව වශයෙන් නන්නත්තාර වුණා. ඊට පස්සේ ඒ විසුරුවල දවස් දෙකකට පස්සේ තකහණියේ ගිහිල්ලා ගත්ත පොදු පෙර මොනවාද පොහොට්ටුවේ සමාජිකත්වය. දැන් මෙතන බොහෝම අසරණ වෙලා බොහෝම දුක හිතෙන විදියට දැන් ඉතින් ඤම්පචං ගානවා. දැන් ඉතින් බොහෝම අඬ වැඩියා දොඩනවා. සමාජිකත්වයේ ගත්තේ නැහැ අරකට මේකල. මේ පල් බොරුකාරෝනේ. මේ දැන් Tamanට දේශපාලන වශයෙන් කොන්දක් තියෙන නියෝජ කතානායකතුමනි අපි සමාජිකත්වයේ ගත්ත කියලා කියන්නේ. මොකද ඕවා ඒ ෆොටෝ දාලා Twitter වල දාලා රාජපක්ෂට කඩේ යන රාජ්‍ය මාධ්‍යයි පෞද්ගලික මාධ්‍යයි කියලා මේ ඔක්කොම කළා. මේ ඔක්කොම කළා. ඒ කළෙත් මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ශ්‍රී ලංකා අන්දස් පක්ෂ මධ්‍යම කාරක සභාවට තිබිච්ච බලය ඔහුට කීකරු දේශපාලන මණ්ඩලයකට ගත්තට පස්සේ තමයි ඔය රාජපක්ෂ මහත්තයලා ඊළඟ දවසේ මහින්ද රාජපක්ෂ මහත්තයත් එක්කම සමාජිකත්වයේ ගත්තේ පොහට්ටුවේ. දැන් අරන් කිරු නෑ කියලා. මේ වගේ දේශපාලන වශයෙන් කොන්දක් නැති තමන්ට තියෙන අර පෞද්ගලික නාලිකා දෙක තුනක් තියෙනවා රාජපක්ෂගේ සාක්කුවේ ඉන්න. ඒවයි තියෙන්නේ ප්‍රවෘත්ති නෙමේ රාජපක්ෂගේ වාහිනි. රාජ්‍ය නාලිකත් එහෙම තමයි පහුගිය දවස් දෙකකන් තිබුණේ. දැන් ඒක යූඑන්පීට හැරලා තියෙනවා. ඉතින් ඔය ඕවයින් පච කියලා මිනිස්සු ගොනාට අඳන්න පුළුවන් කියලා හිතනවා. දැන් ඒ පච වාහිනි වලින් රාජපක්ෂ වාහිනි වලින් බොරු කියලා මිනිස්සු අඳන්න පුළුවන් කියලා අපි ඔප්පු කරලා තියෙනවා. ඒ පච වාහිනි වලට රාජපක්ෂ වාහිනි වලට වඩා මේ රටේ සෝෂල් මීඩියා බලවත් මේ රටේ මිනිසුන්ගේ හෘද සාක්ෂිය බලවත්. අපි සතුටු වෙනවා ගරු කතානායකතුමනි නියෝජ්‍ය කතානායකතුමනි රාජපක්ෂත් එක්කම ඒ පච වාහිනිත් ඒ තරම් තත්ත්වයට පත් කරගන්න පුළුවන් වෙච්ච එක ගැන ජනතාව ඉදිරියේ